එහෙන් බලුක් බෑල් ගලලා හික් කරනවාමයි සරමින් අදින එක එක වැඩක් කරා. අර මං ඉස්සලා කිව්වා වගේ වාහන නෙවෙයිනේ නැංගේ ගමන් ඒ සියදුර වුණාද දැනගන්න මේක බ්‍රේක් තියනවාද? අර එහෙන් මේ හැමදේම අපි බලන්නොල. නැත්තම් එකපාරටම මේ ගහෙන් ගෙඩි කඩනවා වගේ හා යමන් මේ රාජකාරී කරන් තියනවා කියලා අර හෙන්ද දිග තිබ්බට කූර හොඳට උරුණාට ඒවා වැඩක් නැහැ. අපිට දමා ගහලා දුවන්න අවස්ථාවක් ලැබෙනවා මේ දැන්. අලිනේ මහත් දෙදහස් විසිදක මාර්තු මාසයේදී අපි හැමෝම හොඳට දන්න නැදුංගමුවේ රාජහස්තියා මේ ලෝකේ අතහැරලා යනවා. රාජහස්තියාගේ අහිමිවීමත් එක්ක දළදා මාලිගාවේ පෙරහැර කාර්යයන් සම්බන්ධයෙන් නිර්මාණය වෙන්නේ පෙරහැරුම් ප්‍රශ්නයක්. ඒකට හේතුව පෙරහැර කරඬුව වඩම්මන්න පුළුවන් පළපුරුදු විශ්වසනීය මංගල ඇතිකුගේ අවශ්‍යතාව දළදා පෙරහර මංගල්‍යයට වැඩිපුර දැනෙන්න පටන් ගැනීමයි. මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයත් කතරගම දේවාලයේ පෙරහර මංගල්‍යයත් එකම කාලයක යෙදී තිබුණ නිසා දළදා මාලිගාවේ පෙරහරට සහභාගී වෙන්න කතරගම වාසනා හස්තියට නුවර එන්න බැරි වුණා. එනිසාම මෙවර පෙරහර කරනුව වැඩමවීමේ වැඩි බරපැන පැටවුනේ මාලිගාවේ ඇත්පන්තියටයි. ඒ අතරිනුත් ඉන්දිරා චාටර් එම භාර දුර කටයුත්තේ වගකීම බාර ගන්න සිටුණා. ඉන්දිරාට කියන්නේ ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු තෑග්ගක්. ඉන්දිරාචා අපිට ලැබෙන්නේ මෙහෙමයි. ඒ මාලිගාවේ බෝසත් රාජා අසනීප වෙලා ඉන්න සමයක්. එනම් 1988 දී අස්කිරි පාර්ශවයේ හිටපු මහනායක අතිපූජ්‍ය පලිපාණී චන්දානන්ද මහනාහිමියන් එවකට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන්ණුණු නිරංජන් විජේරත්න මහතා ඇතුළු කණ්ඩායමක් ඉන්දියාවට ගිහින් ඉන්දිය අගමැති රජීව් ගාන්ධි මහත්මයා මුණ ගැහිලා දළදා මාලිගාවට ඇත් පැටියෙක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවේ මුදුමලේ වනෝද්‍යානයෙන් ඇත් පැටවෙකු තෝරා ගන්න දියබඩන නිලමේතුමන්ට අවස්ථාව හිමිවනවා. මුදුමලේ වනෝද්‍යානයේ ඉන්න වයසට වඩා පෙනුමක් තියෙන හොඳින් දළ යුගලයේ වැඩුණු බචීර් ඇත් පැටියා දියබඩන නිලමේතුමා දකින්නේ අහම්බෙන් වගේ. එතුමා බචීර්ව තෝරගන්නවා. හැබැයි ඉන්දියාවෙන් පොඩි ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි මේ ඇත් පැටියට ඉන්දියාව මතක් වෙන විදිහේ නමක් දාන්න කියලා. එහෙම ලංකාවට ආපු බචීර් තමයි අද මාලිගාවේ ඉන්දිරාජ කියලා කියන්නේ. ඉන්දිරාජ ඇතා දළදා මාලිගාවට පරිත්‍යාග කළා තියෙන්නේ 1988 වර්ෂයේ ඉන්දිය රජයෙන්. ඒකට ඉන්දියානුටිය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මැතිතුමා තමයි දළදා මාලිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජ ඇතා පරිත්‍යාග කරලා තියෙන්නේ. ඔය ඇත්තටම කියනවා නම් මේ ඇතා දළදා මාලිගාවේ විශේෂම ඇතෙක් බවට පත් වෙලා තියෙනවා දැනට. ඒ කියන්නේ මේ ඇතාට වැඩිය වයස අලි කීප දෙනෙක් සහ ඇතුන් දෙනෙක් විතර මේ ඇත්පන්තියේ ඉන්නවා. නමුත් මේ ඇතාට අද දළදා මාලිගාවේ ඇත්පන්තියේ විශේෂම ස්ථානය හිමි වෙලා තියෙනවා. ඒ තමයි ඇතාගේ අංග ලක්ෂණ සහ ඇතා කරන කාර්යයේ වටිනාකම නිසා. ඒ කියන්නේ ඇත්තටම අද දළදා මාලිගාවේ පෙරහැර කඳු වැඩම්මන්න සමත් වෙලා තියෙන ප්‍රධානතම ඇතා තමයි ඉන්දිරාජ ඇතා. ඒ වගේම අනික් ඇතුන්ට වැඩිය මේ ඇතාගේ ශරීර ප්‍රමාණය විශාලයි. ඒ වගේම දළ යුගල පිහිටලා තියෙන විදිය, ගමන් විලාසය. නමුත් මේ දළදා මාලිගාවේ පෙරහැරට මේ ඇතා සූදානම් කරගත්තට පස්සේ මේ ඇතාගේ මේ කටයුතු සියල්ලම පසෙකලා ඒ පෙරහැර කටයුතු ඉතාමත් වගකීමෙන් කරනවා කියන එක අපිට දැනටත් මේ ලොකු විශ්වාසයක් තියෙනවා. මෙහෙම මාලිගාවට ආපු ඉන්දිරාචා 1994 දී කෝඩුකාර ඇතෙක් විදිහට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහරේ ගමන් කරනවා. 2009 වසරේ පෙරහර මංගල්‍යයේ පෙරහර 10ම කරඬුව වැඩමවීමේ ගෞරවය ඉන්දිරාචාට හිමිවනවා. ඉන්දිරාචා ගැන හොඳටම දන්න බොහෝ දෙනා කියන්නේ ඉන්දිරාජා කියලා කියන්නේ ටිකක් විතර තරහ යන ආඩම්බරකාර චරිතයක් කියලා. ඉන්දිරාජාගේ
තේජාන්විත ගමනටයි පැවරිලා තියෙන රාජකාරිය වැදගත්කමයි එක බලනකොට ඊ ආඩම්බරකම ඇති වැරද්දකුත් නැහැ. කොහොම වුණත් මේ කතාවේ ඇත්ත නැත්ත ගැන ඉන්දිරාජාව බලා ගන්න අලි බාසුන් එහෙනම් කියන්නේ මෙහෙම කතාවක්. බලා ගන්න ලැබුණේ මේ අපේ නිලමතුමා අපේ දැන් ඉන්නේ නිලමතුමා ඉන්නේ නිලමතුමා මෙහාට එනකොට වගේම අපි ගුරුනාන්සේ සිටියා. ගුරුනාන්සේගෙන් පස්සේ තමයි මේ ඇත මට බලන්න සිද්ධ වුණේ. ඇත සංගතාරය ඉන්නේ ටිකක්. ටිකක් එහෙම තියෙන මුරණ්ඩුකම තියෙන මුගේ අර ඉස්සරේ ඉඳන්ම පොඩි කාලේ ඉඳන් මේ ගතිය තාම තියෙනවා. ඒ මුරණ්ඩු වෙලා කොහොමද පාලනය කරගන්නේ? පාලනය කරගන්න ඉතින් අපි ඉවසෙන් මේ සතර ඇඩි අපි ඉවසන්න ඕනේ. පෙරහැර කිප්පුඩි චන්දිකමස් කරා කියලා මේ දී පෙරහැරකදී මද කිපෙන අවස්ථාවල තියෙනවානේ. එයා අවුරුදු දෙක තුන දෙක තුනක් හතර පහක් ඇරෙහෙම මෙහෙ නෙවෙයි. ඒතකොට එහෙම මද කිපෙන දවස් එකකින් එකට වෙනස් වෙන දවසින් දවසට වෙනස් වෙන විදිහකුත් තියෙනවා. ඊට කැම බීම කොහොමද සපයන්නේ? කැම බීම දලදා හඳුනන දැන් අපේ නිලමතුමා ඒවා අර දීලා තින එක්කෙනෙකුට මේ ඒවා කැම සැප්පහැ ගන්න මූට විතරයි හැම එක්කනටම හැම ඇතාටම හැමදාම ඉතින් කිතුල්ල තුන හතරක් ගේනවා. එයා තමයි හැමදේම කරන්නේ. ඉතින් අපිට හරි හරි බහඩුවක් අර එහෙම තිබ්බොත් මෙයාලගේ ගරන් ගිහිල්ලා කොයි හරි අස්ගිරිය පැත්තේ මේ දුදුම් හැමදාම කොයි හරි කමන්න ගිහිල්ලා අතු ටිකක් අපිට අඩු පහරනවා අපිට කපන්න පුළුවන්. ඒත් එහෙම යන්න දෙන්නේ නැහැ නිරමතුමා. මෙහෙ පාරවල් වල යන්න දෙන්නේ නැහැ. අර එහෙම මෙහෙම මේ සාතාර වද දෙන්න කැමති නැහැ. ඒක හින්දා මේ ගෙනත් දෙනකයි ඉතින් අපි බලා ඉන්නවා. ඉතින් බලාලා බලාපොරොත්තු ඉන්නවා. අර එහෙම මෙහෙ පොඩක් වෙලා ගියොත් අපි කොහෙන් හරි ගිහිල්ලා කපන්න. ළමයි වගේ තමයි. ඉතින් ළමයි වුණත් අර බජාරකට දැන් මොන්ඩිසෝරියකට යවවා කියමුකෝ. ඒතකොට බජාර සෙට් වෙච්චාම බජාරකේම තමයි ලැදියාව දක්වන්නේමු. අනේ පොඩක් වෙලා ගිහිල්ලා යන්. අනේ මෙහෙම වෙලා යන් කියලා එහෙම තිබ්බා අවස්ථාවලදී ඉතින් කේන්ති යනවා. මොකද මම මෙහෙම කරන්නේ මෙච්චර කාලෙකින් මෙහෙම වුණේ. එහෙම අවස්ථාවල් වෙනවා වෙලාවකට. යම්මයි මගේ රං කඳක් වගේ මේක. මම අවුරුදු දැන් 20 ගානක් වෙනවානේ බලන්නලා. මට ඉතින් දෙමාපියෝ වගේ තමයි මේ සතා මට. මගේ දරුවෝ බෑග ගන්න ඉන්න අම්මා තාත්තා හැම එක්කනාටම ඉතින් මේ ඇතා හින්ද තමයි මම මේ ජීවත් වෙලා හැමදාම මේ ඉන්නේ. ඔව්. මෙතන මේ මම තව මාලිගාවේ දැඩි හරියක් කියන්නේ මේ දලදා හඳුරෝ වැඩමන්නේ. දැන් අනිත් වෙන අර අපි අර පොඩි පොඩි අත්තු වගේ නේ ඉන්නේ. දැන් දෑලේ ඉන්නේ කළු ඇතා කියන සුදු ඇතා කියනවා. එතකොට ගියාම අපේ සිංහ රාජයි රයිමලෝගේ සමානතාව මේ දෙන්න එකමුතු වෙ ඉන්නවා. ඒ වුණාට මේ වැඩි හරියක් වැඩම්මන්නේ දලදා මාලිගාවේ ඇත්තන්තිය ඉන්දිරාජා. දැන් මේ දවුරුදු තුන හතර දුරදී ඇතා තෙමෙන්ඩ ඔළුව මේ බලමල හිටිය. ඒත් මාට ගානක් ගියේ නෑ. ඊට පස්සේ මහමලුවට ගත්තේ ගමන් දඟලන්න පටන් ගත්තා. එහෙන් නැති මාල ගලවනවා. එහෙන් බලුක් බෑල් ගලලා හික් කරනවාමයි සරමින් අදින එක එක වැඩක් කරා. අර මං ඉස්සර ලැබුවා වගේ වාහන නෙවෙයිනේ නැංගේ ගමන්. ඒත් සියදුර වුණා දැනගන්නවා මේක බ්‍රේක් තියනවාද. අර එහෙන් මේ හැමදේම අපි බලන්නොලෑ. නැත්තම් එකපාරටම මේ ගහෙන් ගෙඩි කඩනවා වගේ හා යමන් රාජකාරී කරන් තියනවා කියලා අර හින්දු දිග තිබ්බට කූර හොඳට උණු වුණාට ඒවා වැඩක් නැහැ. අපිට දමා ගහලා දුවන්න අවස්ථාවක් වෙනවා මේ මිනිත්තු. අලිනේ මහත් ඇත් කාලෙදී කොහොම දඟකාරකම් පෑවත් පෙරහර කරඬුව පිටිය දරාගත්තට පස්සේ ඉන්දිරාජගේ හැසිරීම බෝසත් රාජටත් දෙවෙනි නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි 2013 වසරේ කුඹල් පෙරහර වෙලාවේ දෑලි ගමන් කරපු බුරුම රාජගේ ප්‍රහාරය හමුවේ කිසිදු ප්‍රතිප්‍රහාරයකින් තොරව පාරේ පසකට වුණු ඉන්දිරාජගේ හැසිරීම. එදා පෙරහර බලන්නාපු බොහෝ දෙනා ඉන්දිරාජගේ මේ හැසිරීම දැකලා පුදුම වුණා. ඉන්දිරාජගේ සමහර හැසිරීම් නිසා පෙරහර කරඬුව ඉන්දිරාජගේ පිටේ තියන්න කලින් දෙපාරක් හිතන්න වුණු අවස්ථා නැතුවම නොවේ. ඒ වගේ එක පුරුද්දක් තමයි ඉන්දිරාජගේ අමුතු පන්නේ ආචාර කිරීම. පිටුපස කකුල් දෙකට බර දීලා ඉදිරි පාද ඔසවලා හොඬ බැල හරි අපූර්වට උස්සලා ඉන්දිරාජ කරන ආචාර කිරීම ඇත්තටම හරිම අපූර්වයි. මේ ආචාර කිරීම නිසා පෙරහර කරඬුව තැන්පත් කිරීමට බය වුණු අවස්ථා හිටපු දියවඩ නිලමිතුමා මතක් කරන්නේ පොඩි හිනාවකුත් එක්ක.
අලංකාර දල යුගල ලස්සන කරන්න දාන මල්බෙල් කන එක ඉන්දිරාජගේ පුරුත්තක්ලෝ. අවුරුදු 8 දී ලංකාවට ආපු ඉන්දිරාජා අද වෙද්දී ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වුණු අමිල වස්තුවක්. නතුංගමුවේ විජේරාජගේ අඩුව පුරවන ගමන් මහනුවර ඇසළ පෙරහරේ දළදා වහන්සේ වැඩම කරවන්න කළ පුරුත පළ පුරුද්දක් කරගත් ඉන්දිරාජ වගේ තවත් පුරුදුකාරයෙක් ඇත්තටම නැති තරම්.